මේ රටේ නිර්මාණකරුවාගේ පමණක් නොවේ මේ රටේ සිටින සියලු පුරවැසියාගේ නිදහස් අදහස් ප්‍රකාශනය වෙනුවෙන් අපි හැමදාම කතා කරා. ඉතින් මම හිතන්නේ අපි පහුගිය අවුරුදු 10 තුලම ලංකාවේ නිදහස් අදහස් ප්‍රකාශනය සඳහා තිබිච්ච වාරණය උග්‍ර අවස්ථාවට දැන් අද පැමිණලා තියෙනවා. ඉතින් අපිට සිනමාකරුවන් විදිහට චිත්‍රපට කීපයක් ඔබ දන්නා වාරණයට ලක් වුණා. අශෝක හඳගම මහතාගේ චිත්‍රපටයට වාරණ ලක් වුණා. දැන් මෑතකදී දැන් මාසකට විතර ආසන කාලයකදී ප්‍රසන්න විතානගේ මහතාගේ අලුත්ම චිත්‍රපටය වාරණයට ලක් කරලා තිනවා. මේකෙන් මෙය පැහැදිලිවම පෙන්නුම් කරනවා කිසිම බයක් සැකක් නැතුව, ඒ කියන්නේ වෙනදා අපි දන්නවා දේශපාලනඥයෝ තමන්ගේ සටකපට කමට හරි තමන් කරන දේවල් තීරණය කරනවා ඡන්දෙ ලඟ වෙනකොට අඩුම ගානේ චිත්‍රපට වාරණය කරන්න යන්නේ නැහැ. යම් කිසි විදිහක චක්තියක් තුන ජනතාව අපි සම්බන්ධ. දැන් මේ වතාවේ බලන්න කිසිම චකිතයක් නැතුව, කිසිම ලැජ්ජාවක් බයක් නැතුව මේ ප්‍රසන්න විතානගේ මහත්තයා චිත්‍රපටේ වාරණ ලක් කළා කියලා. මේකෙන් පැහැදිලිම කියන්නේ අත්නෝක මේ ඉතාවත්ම දරදඩු විදිහට කලාකරුවන් මර්ධනය කරන්න මේගොල්ලන්ට පුළුවන්. කිසිම චකිතයක් ලැජ්ජාවක් විලිබයක් නැහැ. ඉතින් මේ නිසා මම හිතුව සැබෑ වෙනසක් කිරීමේ අවස්ථාවක් අපිට තියෙනවා. මේ ක්‍රමවේදී අපි වහා වෙනස් කළ යුතුයි. අපි අදහස් ප්‍රකාශ සඳහා අයිති අපි තහවුරු කරගන්න අපි 8 වෙනිදාට වෙනසක් කළ යුතුයි.